මේ වීඩියෝ එකේදී මම කියලා දෙන්නට යන්නේ බ්ලොග කස්ටමයිස් කරගන්නට පුළුවන් තවත් ක්‍රමයක්. ඒ තමයි අපේ බ්ලොග් එකට ක්ලොක් එකක් ඇඩ් කරගෙන කොහොමද අපේ බ්ලොග් එක කස්ටමයිස් කරගන්නේ කියන කාරණාවයි. මෙතනින්දි මම ඔයගලන්ට සෑම්පල් එකක් පෙන්නුවොත් එහෙම මේ බ්ලොග් එකේ ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට ක්ලොක් එකක් අපි අරගෙන තියෙනවා. මේ වගේ ක්ලොක් එකක් ගන්න විදිය අපි බලමු කොහොමද අපේ බ්ලොග් එකටත් මේ වගේ ක්ලොක් එකක් ලබා ගන්න කියලා. මෙතනදී අපිට මේ ප්‍රී සර්විස් එක ලබා ගන්නට පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ තමයි flash-clocks.com කියලා. මෙතනදී මේ සයිට් එක ලෝඩ් කරාම ලෝඩ් කරලා පහලට අපි ගෙනිච්චාම මේ විදිහට ස්ක්‍රෝල් කරාම ඔයගලන්ට පේනවා ඉතින් මෙතනදී මේ විදිහට example clocks අපිට ලබා දීලා තියෙනවා. මේ විදිහට digital clocks තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ clocks අපිට ලබා ගන්නට පුළුවන්. මෙතනදී කරන්න තියෙන්නේ HTML tag code කියන link එක උඩ ක්ලික් කරාම ඒ preview එකට අදාළ clock එකේ අපිට HTML code එක ලබා ගන්නට පුළුවන්. මෙතනදී විවිධාකාර clocks අපිට ලබා දීලා තියෙනවා. මීට වඩා clocks අපිට ලබා ගන්නට පුළුවන් පොඩ්ඩක් පහළට scroll කරාම මෙතනදී ඔයගලන්ට පේනවා මේ flash clock gallery යටතේ එක තව clocks අපිට ලබා ගන්නට පුළුවන්. මෙතනදී මේ එකක් උඩ ක්ලික් කරාම ඒකට අදාළ අනිකුත් clocks මෙතනදී පෙන්නනවා. මම මෙතනදී මේ analog flash clock කියන එක උඩ ක්ලික් කරනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති ඒකට අදාළ අනිකුත් clocks මේ විදිහට show කරනවා. මම මෙතනදී clock එකක් තෝරගන්නම් අපේ blog එකට එකතු කර ගැනීම සඳහා. මම මෙතනදී මේ clock එක හොඳයි කියලා හිතලා මේක තෝරා ගන්නවා. මෙතනදී මම HTML tag code කියන එක මේ link එක උඩ ක්ලික් කරනවා. හරි, එතකොට නැවත මම පහලට ගෙනිච්චාම ඔයාලට පේනවා ඇති මෙතනදී මේ හෙම්බර්ට් කෝඩ් එක අපිට ලබා දීලා තියෙනවා. මම මෙතනදී මේ කෝඩ් එක කොපි කර ගන්නවා ඉස්සෙල්ලාම. හරි, ඊට පස්සේ මම මෙතනදී මගේ බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට මම ලොග් වෙනවා. හරි, ඊට පස්සේ මම මෙතනදී අලුත් ගැජට් එකක් එකතු කර ගන්නට යන්නේ. ඒ සඳහා ලේඅවුට් කොටසට ගිහිල්ලා මෙතනදී අලුත් ගැජට් එකක් මම ලබා ගන්නවා. මෙතනදී අපි ගැජට් එක ලබා ගන්නට ඕනේ මේ ක්ලොක් එක ෂෝ කරන්නට ඕනේ ස්ථානයට තමයි. මට අවශ්‍යයි මෙතනදී සයිඩ් බාර් එකේ ක්ලොක් එක ඩිස්ප්ලේ කරන්න. ඒ සඳහා මම මෙතනදී සයිඩ් බාර් එක කොතනද තියෙන්නේ කියලා හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඇඩ් ගැජට් කියන ලින්ක් එක ක්ලික් කරලා මෙතනදී මම තෝරා ගන්නවා HTML and Java script කියන ගැජට් එක. හරි, ඊට පස්සේ මම මෙතනදී කන්ටේනර් එකේ මම කොපි කරගත්ත කෝඩ් එක මෙතන ගෙනත් පේස් කරනවා. මෙතනදී මම ටයිටල් එකක් ලබා දෙනවා. මෙතනදී මම ටයිටල් එකක් ලබා ගන්නවා මේ විදිහට. හරි, what is time now කියලා මම ලබා ගන්නවා. ඊට පස්සේ save button එක ක්ලික් කරනවා. හරි, එතකොට ඔයගලන්ට මෙතන පේනවා ඇති අලුතින් අපේ ගැජට් එක එකතු වෙලා තියෙන්නේ. අපිට අවශ්‍ය නම් මේක drag කරලා දා ගන්නට පුළුවන් අවශ්‍ය ස්ථානයට. මම මේක උඩින්ම දා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ save arrangement button එක ක්ලික් කරලා මේ කොටස save කරගෙන මම blog එක view කරලා බලනවා මොන විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි, එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට අපි ලබා ගත්ත clock එක ඇවිල්ලා තියෙනවා. එතනදී අපි ලබා ගත්ත title එකත් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මේ title එක වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ clock එක නෙවෙයි වෙන clock එකක් ලබා ගන්නට ඕන නම් එතනින් නැවතත් මේ website එකට ගිහිල්ලා මම එක සැරයක් back click කරනවා. ඊපස්සේ වෙන clock එකක් ලබා ගන්නට අවශ්‍ය නම් උදාහරණයක් විදිහට මේ clock එක ලබා ගන්නට අවශ්‍ය නම් මේකේ HTML code එක නැවතත් copy කරගෙන මෙතනදී අපේ බ්ලොග් එකේ දැනට ලබා දීලා තියෙන මේ ගැජට් එකේ කෝඩ් එක මෙතනදී එඩිට් කරන්න පමණයි තියෙන්නේ. එතකොට අපි කලින් ලබා ගත්ත ක්ලොක් එක ඉවත් වෙලා අලුත් ක්ලොක් එක මෙතනදී අපිට ලබා ගන්නට පුළුවන්. මේ ආකාරයට අපිට ක්ලොක් එකක් එකතු කරගෙන අපේ බ්ලොග් එක තවත් කස්ටමයිස් කරගන්නට පුළුවන්.